ලෝකවාසි සියලුම දෙනාට වැදගත් පුරපසළොස්වක් පොහෝ දවසක්. ශාසන ඉතිහාසයේ දිහා බැලුවම සිදුවීම් රැසක් සිදුවෙච්ච පොය දවස හැටියට තමයි මේ මැදින් පුරපසළොස්වක් පොය සඳහන් වෙන්නේ. ලබන මාසේ බක් පුරපසළොස්වක් පොය. ඒ බක් පොය වැදගත් වෙනා වගේම ඊට ඉස්සර වෙලා මැදින් පුරපසළොස්වක් පොය දවස අපට සාසනික වශයෙන් ඓතිහාසික වශයෙන් වැදගත් වෙන පොයක් කියන එක මම මතක් කරා. හේතු ගණනාවක් තියෙනවා. අපේ අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්බුදු පදවිය ලබන්න ඉස්සර වෙලා අවුරුදු 39 දී ගිහිගේ අත්හැරලා පැවිදි බවට පත් වුණා. අවුරුදු 29 දී පැවිදි බවට පත් වුණා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. ඒ දුෂ්කර ක්‍රියා කරලා ඉතාමත්ම අමාරුවෙන් වෙසක් පුර පසළොස්වක් පොහෝ දවසේ සම්බුදු පදවියට පත් වුණා. මේ සම්බුදු පදවියට පත් වුණාට පස්සේ උන්වහන්සේ මගධ රාජ්‍යයේ බිම්බිසාර රජතුමාගේ වේළුවන නම් උයනේ වැඩ ඉන්න බව පිය රජුරුව වන සුද්ධෝදන රජුරුවන්ට ආරංචි වුණා. මේ ආරංචි වීම නිසා රජුරුව වාර කීපයක්ම දූතයෝ යැව්වා. නව වාරයක්ම තමන්ගේ පුත් බුදුහාමුදුරුවෝ කිඹුල්ලත් පුරේට වඩම්මවා ගැනීම සඳහා. ඒ ගිහිපු කිසි කෙනෙක් බුදුහාරුන්ට ඒ ආරාධනාව කළේ නැහැ. රජුරුවන්ට ඉතාමත්ම සතුටට පත් වෙන්න ඕනකම තිබුණා තමන්ගේ පුතා දැකලා. මහා පුදුම බලාපොරොත්තුවක් තිබුණා පුතා කිඹුල්ලත් පුරේට වඩම්මවා ගන්න. මේ නම වාරෙදීම දූතයෝ 9 පිරිස 9000ක් යවලා තියෙනවා. එක්කෙනාට 1000 ගානි. මේ අය පණිවිඩේ කිව්වේ නැහැ. ඒ අය පැවිදි වුණා. ඒගොල්ලෝ ආවේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරන්ට හිතවත් සුද්ධෝදන රජුරන්ට හිතවත් කාලුදායි කියන ඇමතියට කිව්වා ඔබ ගිහිල්ලා මගේ පුතා වඩම්මවාගෙන එන්න ඔබට පිරිස දහසකුත් දෙන්නම් කියලා. මෙතෙන්දී කාලුදායි ඇමතියා රජුරුවන්ට කියනවා දේවයන් වහන්සේ මට සහ මගේ පිරිසට පැවිදි වීමට අවසර දෙනවා නම් මම ඒ පණිවිඩේ ගිහිල්ලා කියන්නම් කියලා. රජ්ජුරුව අවසරය ලබා දෙනවා. පැවිදි වෙන්න අවසරය ලබා දෙනවා. කාලුදායි ඇමතියත් ඒ වගේම ඒ නවද පිරිසත් දහසක් පිරිසත් බුදුහාඳුරු හම්බෙන්න ගිහිල්ලා පැවිදි වෙලා ටික දවසක් ඉන්නකොට මෙන්න රට ඉතාමත්ම සශ්‍රීකයි. ගස්වැල් වල මල් පිපෙනවා. ඒ වගේම කොළ හැලිලා ලාදලු ලියලාගෙන එනවා. කෙත්වතු සරුසාර වෙනවා.
මගදෙපස ඉතාමත්ම සුන්දර කාලයක් බවට පත් වෙනකොට කාලුදායි හැමඳුරන්ට මතක් වුණා අන්න සුද්ධෝදන රජුරන්ගේ ආරාධනාව කරන්න ඕන කාලය දැන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ අනුව බුදුහාඳුරන්ට ආරාධනා කරනවා බුදුහාඳුරනේ ඔබගේ පිය මහ රජතුමා ඔබ වහන්සේ වඩිනකන් මග බලාගෙන ඉන්නේ. මම ආරාධනා කරනවා කිඹුල්වත් පුරේට වඩින්නට පිය මහ රජතුමා වෙනුවෙන් කියලා. බුදුහාඳුරේ ආරාධනාව පිළි අරගෙන භික්ෂූන් වහන්සේලා 20,000කුත් සමග කිඹුල්වත් පුරේට වඩින්න සූදානම් වෙනව අද වගේ දවසක වඩිනව අද වගේ දවසක. කාලුදායි හාමුදුරුවෝ උඩින් කිඹුල්වත් පුරේට වඩිමින් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන් පවසමින් මග දෙපස ආලෝකමත් කරමින් සුද්ධ පවිත්‍ර කරමින් බුදුහාඳුනට වඩින්න මග සලසන. මෙහෙම පිටත් වෙච්ච බුදුහාමුදුරුව කිඹුල්වත් පුරේට වඩිනවා. මේ වෙලාවේදී බුදුහාමුදුරුව පිළිගන්න පොඩි ළමයි ටිකක් තමයි සූදානම් කරලා තිබ්බේ. සාක්කෝ කියලා කියන්නේ මාන්නෙන් අධික අය. අදත් සමාජෙ ඉන්නෝනේ නිකන් මාන්න අධික මිනිස්සු. එදත් හිටියා. සාක්කේ ඔය මාන්න අධික නිසා ඔවුන් බුදුහාරන්ට වැඩිය ගරු සැලකිලි දැක්වේ නැහැ. පොඩි ළමයි ටිකක් විතරක් අර සාක්කේ කුලේ නිසා රජ කුලේ නිසා පිළිගන්න ඉස්සරහට යව්වා. අනිත් අය වැන්දේවත් ගරු සැලකිලි දැක්වේවත් මොකක්වත් නැහැ. මේ වෙලාවේදී බුදුහාරෝ යමා මහ පෙළහර පානවා. අහසට පැන නැගිලා පොකුරු මල් වැස්සක් වස්සනවා. එතෙන්දි සාක්කුව දැනගත්තා බුදු බවට පත් වෙලා ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බවට පත් වුණා කියලා. අනේ ඒ වෙලාවේදී සුද්ධෝදන රජුරුවන්ගේ තුන්වෙනි වැඳුම සිදු වෙනවා. අසිත්තවුස වැඳපු දවසේ වප්මගුල් දවසේ අන්න දැන් බුදු වෙලා තමන්ගේ නිවසට ගමට ආපු වෙලාවේ තුන්වෙනි වැඳුම සිදු වෙනවා. තාත්තා පුතාට වැඳ තුන්වෙනි අවස්ථාව. මේ වෙලාවේදී අනිත් සියලුම සාක්කයොත් බුදුහාඳුනට වඳිනවා. ගරු සැලකිලි දක්වනවා. ඉතින් බුදුහාඳුරෝ දැන් කිඹුල්වත් පුරේ නිග්‍රෝධාරාමේ හදලා දුන්නා. නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න. සියලු දෙනාම එදා බණ අහලා බුදුහාඳුරෝ කෙරෙහි පැහැදිලා ගෙවල් වලට ගියා. කවුරුවක්වත් දානෙට ආරාධනා කරන්නේ නැහැ. මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දවුදේ භික්ෂූන් වහන්සේලා 20,000ත් සමග පිණ්ඩපාතේ වඩිනවා. මේක දැක්ක යශෝදරාව. යශෝදරාව දුවල ගිහිල්ලා සුද්ධෝදන රජුරවන්ට කියනවා, මහරජා අන්න බුදුහාමුදුරුවෝ ඇතුළු පිරිස පිණ්ඩපාතේ වඩිනවා. රජ්ජුරුවන්ට දෙවියන් සිහි වුණා. ඇයි මට මේ නින්දා කරන්නේ? රජමාලිගාවේ කෙනෙක් කවදාවත් හිඟා කාලා නැහැ, ගෙවල් ගාන ගිහිල්ලා නැහැ, පිණ්ඩපාත ගිහිල්ලා නැහැ. ඉතින් මේ බුදුහාඳුරුව ඇවිල්ලා දැන් පිණ්ඩපාත යනවා. රජ්ජුරුව ඇඳි වත පිටින්ම දුවලා යනවා. ගිහිල්ලා හම්බ වෙනවා බුදුහාඳුරුවන්ට වැඳලා. ඇයි මේ අපිට නින්දා කරන්නේ? සාක්‍ය වංශය කවදාවත් මෙහෙම මේ හිඟමනේ ගියේ නැහැ, පිණ්ඩපාත කරේ නැහැ. බුදුහාඳුරුව එතෙන්දි කියනවා, මහරජා ඒ ඔබේ වංශේ, සාක්‍ය වංශේ. මේක මගේ වංශේ, මේක බුද්ධ වංශේ. ඒක නිසා මේ බුද්ධ වංශේ ඉන්න හැම කෙනෙක්ම පිණ්ඩපාතෙන් තමයි ජීවත් වෙන්නේ.
අපි පින්ඩපාතෙන් ජීවත් වෙන අය. බුදුවරු හැම කෙනෙක්ම එහෙමයි. ඒ නිසා ඔබ වහන්සේ ඔබතුමා ඔබේ වංශේ නෙවෙයි මම බුද්ධ වංශ කියලා රජුරවන්ට ධර්ම දේශනා කරනවා. උත්තිත්තේ නප්පමජ්ජය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. මේ ලෝකේ හොඳට හැසිරෙන අයට මෙලෝ පරලෝ දෙලොවම පිහිට තියෙනවා. එයාට මෙලවත් හොඳයි පරලවත් හොඳයි. උත්තිත්තේ නප්පමයි ධම්මං සුචරිතං චරේ ධර්මයේ හොඳට හැසිරෙන එක්කෙනාට කවදාවත් වරදින්නේ නැහැ කියලා රජ්ජුරුවන්ට බණ දේශනා කරනවා. මෙන්න මෙතෙන්දි තමයි සුද්ධෝදන රජ්ජුරුව සෝවාන් ඵලයට පත් වෙන්නේ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් කියලා මාර්ගඵල හතරක් තියෙනවා. මේ මාර්ගඵල හතරෙන් පළවෙනි මාර්ගඵලය තමයි සෝවාන් මාර්ගඵලය. සෝවාන් මාර්ගඵලයට පත් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව දහවල් දානෙට සුදෝන් මහරජතුමාගේ රාජමාලිගාවට වඩිනවා. ඒ වැඩලා ඉවර වුණාම රජුරුව ඇතුළු පිරිස බුදුහාමුදුරන්ට වඳිනවා, පුදනවා. දාන වන්දල අවසානයේ බුදුහාමුදුරන්ට ධර්ම දේශනා පවත්වනවා. රජ්ජුරුවන්ට ධම්මංචරේ සුචරිතං නතං දුච්චරිතංචරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. ධම්මංචරේ සුචරිතං නතං දුච්චරිතංචරේ යන්න බලන්න. ධර්මයේ හැසිරෙන්න දුෂ්චරිතයෙන් වෙන් වෙලා හොඳට ජීවත් වෙනවා නම් ඔහුට මෙලෝ පරලෝ දෙලෝ මෙලොවදීම සුවය ලැබෙනවා, සතුට ලැබෙනවා, ඔහුගේ දියුණුව ඇති වෙනවා. මේ දෙවැනි සැරේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණපදේ අහනකොට සුද්ධෝදන රජුරුව සක්‍රුදාගාමී බවට පත් වෙනවා. මහා ප්‍රජාපති ගෝතමී දේවිය තමන්ගේ සුළුමව් සෝවාන් මාර්ගඵලයට පත් වෙනවා. ඊට පස්සේ කාන්තාව ඔක්කොම වඳිනවා බුදුහාරොන්ට. යසෝදරාවේ ආවේ නැති නිසා සුද්ධෝදන රජුරුව යසෝදරාවගේ ගුණ ගායනා කරනවා. ස්වාමීන් වහන්ස, මගේ ලේලිය, ඔබ වහන්සේ ගිහි ගෙයින් නික්මිච්චදා පටන් හිස මුඩු කරා, කහවත් පෙරෙව්වා, කටුක ආහාර අනුභව කරා, සැප පහසු ආසන වලින් අයින් වුණා. ඇය ඔබ වහන්සේ වෙනුවෙන් කැපකිරීම් කටයුතු කරා. විවිධ විදිහේ රාජකුමාරවරු ඇවිල්ලා ඇයට විවාහ යෝජනා ගෙනාවා. නමුත් ඇය කිසි දෙයකට කැමති වුණේ නැහැ. ඒ තරම් හොඳ ලේලි කෙනෙක් කියලා වන්න සුද්ධෝදන රජුව බුදුහාමුදුරන්ට දේශනා කරනවා. බුදුහාමුදුරෝ යසෝදරාවගේ නිවසට වඩිනෝ. යසෝදරාව පා දෙක අල්ලගෙන අඬා 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 කඳුළු දෝර යනෝ අඬනෝ. බුදුහාරෝ පිළිබඳව ඇතිවෙච්ච වේදනාව පිට කරනු. බුදුහාරෝ එතෙන්දි තමයි දේශනා කරේ සඳකිඳුරු දාවත. සඳකිඳුරු දාවත එදා යසෝදරාව වෙනුවෙන් දේශනා කරා. ඊට පස්සේ නන්ද කුමාරෝ පැවිදි කරනවා. ඊට පස්සේ රාහුල කුමාරෝ පැවිදි වෙනවා. මේ ආදී වශයෙන් බුදුහාඳුරු කිඹුල්ලත් පුරේට වැඩියම සිදුවීම් රාශියක් සිදු වුණා. අන්තිමට නන්ද කුමාරයොත් පැවිදි වුණාම, රාහුල කුමාරයොත් පැවිදි වුණාම සුද්ධෝදන රජුවන්ට විවස ගන්න බැරුව ගිහිල්ලා බුදුහාරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. බුදුහාමුදුරනේ, දෙමව්පියන්ගේ අවසරයක් නැතුව දරුවන් පැවිදි කරන එකට තහනම් නියෝගයක් දාන්න කියලා. එතෙන්දි බුදුහාමුදුරුවෝ
විනය නීතියක් පනවනවා. කිසිම මවකගෙන් පියෙකුගෙන් අවසරයක් නොමැතුව, දෙමව්පියන්ගෙන් අවසරයක් නොමැතුව දරුවන් පැවිදි කරන්න එපා කියලා භික්ෂුන් වහන්සේලාට. ඒ සිරිත අදටත් බලපානවා, දෙමව්පියන්ගේ අවසරයක් නැතුව දරුවන් පැවිදි කරන්නේ නැහැ කියන එක. ඉතින් මෙන්න මේ වගේ කරුණුකාරණා රාශියක් සිදුවෙච්ච පුරපසළොස්වක් පොහෝ දවස, මේ පුරපසළොස්වක් පොහෝ දවස. ඉතින් අද ඒ දවසේ ඔබට ඉගෙන ගත හැකි ආදර්ශ රාශියක් තියෙනවා. ධර්මයේ හැසිරෙන්න ඕන. ධම්මං චරේ සුචරිත, ධර්මයේ හොඳට හැසිරෙන්න. ධම්මචාරී සුඛං සේති, ධර්මයේ හැසිරෙන තැනත්තාට සැප ලැබෙනවා. මෙලෝ සැප පරලෝ සැප. ඒක නිසා සැප සම්පත් ලබන්න නම් හොඳ පුජ්‍යලයෙක් බවට පත් වෙන්න ඕන. උත්සාහවන්තව කටයුතු කරන්න ඕන. උට්ටානේන අප්පමාදේන, උත්සාහවන්තව කටයුතු කරන්න ඕන. එතකොට ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. ඉතින් ඔබට තෙරුවන් සරණයි, දේවරකවරණයි, නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුණ නැනස පිරි සමාජයක්.